chance now. Adı Dharma'nın şansına pagattığını değişik yanan bahansı, Ambalangu'da Galdiva Sri Gunavardhan Yoga Samadipati, Maha Kammattan Acari Pujupada Nauyeni Arya Dhamma Swamindran bahansı. Namo tasse bhagavito arahato samma sambuddhasse namo tasse bhagavito arahato samma sambuddhasse namo tasse bhagavito arahato samma sambuddhasse aggasmin danam dadatam aggam punyam pavandati Angam ayu cevanu ce yasu kitti sukham balam Angasya data medavi aggadam samahitu Devabhutu manusso va aggapattu pamodati Sraddhavanta pinnatuni Tullokagravu සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීලයෙන් අග්‍රයි සමාධියෙන් අග්‍රයි ප්‍රඥාවෙන්ද අග්‍රයි විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන්ද අග්‍රයි ධර්මදේශනාවන්ගෙන්ද රූප විලාසයෙන්ද අග්‍රයි කාර්මී සම්භාරයෙන්ද අග්‍රයි සෑම අංශයකින්ම අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි අහලා කියනවා නේද උපන් දවසේදී කොළොව තලයේ සිරිපත් තුළ දික් කරන වෙලාවේ තිවුම් පැන නැගුණා. දස දිසා බලා උතුරු දිසාවට සත්‍ය වනක් පිය නැගුවා. තබන පීවරක් ගානේ නෙළුම් මල් පිපුණා. මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් මොහොතේ අනිත් අයට පෙනුනේ 16 ඇවිරිදි සෞභරණින් සැරසුණු රජ කුමරියක් වගේ. දෙවි දේවතාවෝ සාක්ෂාමර සලමින් ශ්‍රේසත් ධර්මින් සුවඳ සුණු විසුරුවමින් සුවඳ මල් වගුරුවමින් සාදුනාද පවත්වමින් කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා උතුම් කෙනෙක් මේ දිසාවේ නැහැ කියලා දස දිසාවයේ මැත්තු කිව්. එනාවේ බෝසතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ අභීත සිංහස්වරයෙන් ගාථා වාක්‍ය හිටියා. අග්ගෝ හමස්මි ලෝකස්සේ ජෙට්ටෝ හමස්මි ලෝකස්සේ චෙත්තෝ හමස්මි ලෝකස්සේ අයමන්තිමා ජාතේ නක්ඛිදා නිපුනබ්බවෝ මේ වචනයේ බුදු වීම සඳහා පහළ වන බුද්ධාංකුර බෝසතුන් වහන්සේලා උපන් දවසේදී ශ්‍රී මුඛයෙන් දේශනා කරන සිංහනාදයක් මේක දෙවි මිනිසුන්ගේ සිතේ සාදුනාද ඇති කරවන වචනයක් බවට පත් වුණා තම ලෝකයාටම අග්‍ර වෙමි ලෝකයාටම ජේෂ්ඨ වෙමි ලෝකයාටම ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම උපදීමයි. මින්වත්ේ මට පුනර්භවයක් නොමැත කියන මේ වචනයේ උපන් දවසේම දේශනා කළා. මේ දේශනේ කරන්නේ උපන් දවසේ මොනතරම් ආත්ම ශක්තියක් තියෙන්නේද? ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වුනේ සිහිනුවනි. මව කුසේ පිළිසඳ ගත්තේ සිහිනුවනි. මව කුසේ දසමසක් පිළිමයක් වාගේ වාඩි වෙලා ජීවත් වුනේ සිහිනුවනි. මව කුසෙන් ලුම්බිනි ශාලවනෝද්‍යානයේ උපන්නේ සිහිනුවනි. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් නෙමි. විෂ අසංඛ්‍ය කල්පලක්ෂයක් 315 තං ලක්ෂ 12000ක් බුදුවරයන් වහන්සේලාගේ සිහිමුඛයෙන් දෙසෝ දහම් ප්‍රද ඉගෙන ගත්ත මේ උත්සමයන් වහන්සේ මේ අන්තිම වරට 15 ප්‍රඥාවෙන් අගතන්පත් ලෝතුරා සම්මා සම්බුදුණු පිණිසයි. එනේ සරුවඥන් වහන්සේ දේශනා කළේ අග්ගප්‍රසාද සූත්‍රාන්තේ ගාථාවක් මේ මාතෘකා කෙරෙනි. අග්ගප්‍රසාද සූත්‍රාන්ත දේශනයේ අංගුත්තර නිකායේ චතුස්ක නිපාතේන සූත්‍රය. ඒකේ තියෙනවා දහම් පද 14ක්. යාවතා භික්ඛවේ අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති යදිදං අරහං සම්මා සම්බුද්ධෝ. මේ පළවෙනි කාරණයයි. මහණෙනි සා නැති දෙකා ඇති සිව්පා ඇති බොහෝපා ඇති යන්තා රූප ඇති අරූප නැති සංඥා ඇති සංඥා නැති සංඥා ඇත්තේ නැත්තේ නැති
යන්තාක් සත්ව කොට්ටාසයක් ඇතුත් ඒ සෑම සත්‍යයන් අතුරින් තථාගත වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියන එක පළවෙනි ධම්ම පදයයි. යාවතා භික්ඛවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ චේතං අග්ගමක්ඛායති යදිදම් මද නිම්මදෙනෝ පිපාසු විනයෝ ආලේ සමුග්ගාතෝ වට්ටුපච්චේනෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ලෝකේ යන්තා සංකත අසංකත ධර්ම තියෙනවා නම් ඒ සෑම ධර්මයක් අතුරෙන් විරාග නිරෝධ සංඛ්‍යාතේ නිර්වාණ ධාතු මග්රායි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. මද නිම්මදෙනෝ සීලම සත්පිසි මද නිර්මදනය කරන ධර්මයක්. පිපාස විනයෝ 108000 තෘෂ්ණා පිපාසේ නිවන නිවන. ආලේ සමුග්ගාතෝ තෘෂ්ණා ආලේ නසන නිවන. වක්කුපච්චේ දෝ සංසාර ගමන නවත්වන නිවන. තන්නක්කයෝ විරාගෝ තෘෂ්ණාව නැති කරන විරාග නම් වූ ඒ ශාන්ත නිර්වාණ ධාතුව අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි කියලා දෙවෙනි පදයේ දේශනා කළා. යාවතා භික්ඛවේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං වග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුද්ගලා හේස භගවතෝ ශාවක සංඝෝ. මහණෙනි යන්තා සංඝ පිරිස ඉන්නානම් ලෝක ධාතුවේහි ඒ සෑම සංඝ පිරිස අතුරෙන් තථාගත ශ්‍රාවක සංඝරත්නය අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. එනම් පුරුෂ යුගල වශයෙන් 4 නමක් වූද පුද්ගල වශයෙන් 8 නමක් වූද ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලි කරණීය අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ ඇති ශ්‍රාවක සංඝරත්නේ සියලුම සංඝ සමෝය අතුරෙන් අග්‍රයි ජ්‍යෙෂ්ඨයි උත්තමයි කියා දේශනා කළා. යාවතා භික්ඛවේ මග්ගාවා ප්‍රතිපදාවා අරියෝ අත්තංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. ලෝකේ යන්තා පිළිවෙත් ක්‍රම ඇතනම් මාර්ග ප්‍රතිපදා ඇතනම් ඒ සීලම මාර්ග ප්‍රතිපදා අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ශ්‍රේෂ්ඨයි කියා දේශනා කොට වදාළා. යේ භික්ඛවේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා. යම් කෙනෙක් බුද්ධ ඥානයේ කෙරේ පැහැදුනාද ඒ අත්ංගයේ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. අග්නේ කෝපන ප්‍රසන්නානං අග්ගෝ විපාකෝ හෝති. මානිනී අග්‍ර වූ බුද්ධ ඥානයේ කෙරේ පැහැදුනොන්ට විපාකයක් අග්‍ර ලෙස ලැබෙනවා. ධර්ම ඥානයේ කෙරෙහි සංඝ ඥානයේ කෙරෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි යම් කෙනෙක් පැහැදුනානම් ඒ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. ඒ අග්‍ර වූ ප්‍රසාදයෙන් ලැබෙන ආනිසංසය අග්‍ර වූම ආනිසංසයක් බාටපත් වෙනවා කියන එක මේ දේශනයේ සාරාංශයයි. ධාතාවේ තේරුමත් ඒකයි. අග්ගස්මින් දානං දදතං අග්‍ර වූ රත්නත්‍රයේ කෙරෙහි පැහැදීමෙන් දානයක් දෙනවා. අග්ගෝ විපාකෝ හෝති. විපාකේ අග්‍ර වශයෙන් ලැබෙනවා. අග්ගං ආයෝච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං. අග්‍රවෝම ආයුෂයක්, අග්‍රවෝම වර්ණයක්, අග්‍රවෝම යසසක්, අග්‍රවෝම සැපයක්, අග්‍රවෝම බලයක් මේ සියල්ලම ලැබෙනවා. දේව භූතෝ මනුෂ්‍යෝ වාග්ගප්පතෝ ප්‍රමෝදති. දේවත්වයට ගියත් මනුෂ්‍යාත් භාවයෙහි ගියත් හැමතැනම අග්‍රගන්‍ය කෙනෙක් බවට පත් වෙලා සතුටු වෙනවා සැනසෙනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. පින්නතුනි දැන් මේ අදාපි සිද්ධ කරන්නේ අග්‍ර වූ මහා පින්කම. අපේ පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් මුල් කාලයේදී පුහුණුලැල්ල ශ්‍රී රෝහණ යෝගාසන මධ්‍යස්ථානයේ කතරගම කිරිවෙහෙගත් පින්කම් කේලියක් පවත්වාගෙන ආවා. ඒ අතර 1973, 74, 75 කියන වර්ෂවලදී දළදා මාලිගාවේදී මේ පින්කම පවත්වාගෙන ආවා. ඊදී ඇතුවේ කියන්නේ අපහසුතා දැකලා ඒ තැන්වල කරනවාට වඩා තමන් වැඩි නැතනදී පින්කම කිරීම වැඩගත් පහසු හිරණියෙන් කරන්න පුළුවන් කියලා 76 වසරෙන් පසුව මෙම කල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ මේ ජන්මදිනේ පින්කම ආරම්භ කරන්න යෙදුණා. ඒ මාහිමියන් වහන්සේ නිතරම කියනවා මං උපන්නේ පරිදි වෙන්නයි කියලා. වාසිනේ ශ්‍රී මුකෙන් කියනවා මං උපන්නේ පරිදි වෙන්නයි කියලා. ඒ මොකද මෙන කිසිම චේතනාවක් උන්වහන්සේට තිබිලා නැහැ. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නිකම් පැවිදි ජීවිතයක් නෙමෙයි
අග්‍රගණ්‍ය වූ සීලවන්තයෙක් බවට පත් වෙලා ධර්මඥානින් භව භාවනාඥානින් මුදුනට පත් වෙලා කිරියෙන බුදු සසුන ආරක්ෂා කර ගැනීමටයි මේ මාහිමියන් වහන්සේ ලෝ පහළ වුණේ. අදියේ නෙමෙයි කල්ප අසංග ගණන් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලයි මේ මාහිමියන් වහන්සේ මේ බුදු සසුනට උරදී ලයිදී කිරියෙන බුදු සසුන ආරක්ෂා කර ගැනීමට සිල්වත් ගුණවත් නැනවත් ධර්ම විනයතර බුද්ධ පුත්‍රයන් වහන්සේ ඇති කරලා උන්වහන්සේ අන්තිමේදී සුසිත දිව්‍ය ලෝකයට හෝ වැඩි. අද අපි ආරාධනා කරනවා මේ දවස් හතේ කේලියට කෙන්නේ පින්කම් පෙළට දිවෙනති හොයාගෙන සාදරයෙන් අනුමෝදන්ව තමන් වහන්සේගේ බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්නාසේකවා කියලා අපි ආරාධනා කරනවා. ඒ මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් අද දවසක් කේලියට පැවැත්වෙන පින්කමේ ආරම්භක දවස ආදයි. අද දවසේ කෙන්නේ පින්කම අග්‍රගන්‍ය වූ පින්කම බාටපත් වුණා කියන කපි අවංකව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ සුනිල් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තා විශාල පිරිසක් එක්කාසු වෙලා ඒක ලංකාවේ නානා දිසා භාගෙන් මේ මොල්රාගලාදී ප්‍රදේශයෙන් පවා එක්කාසු වෙලා විශාල පින්කමක් අද මේ ආරම්භ කරනු ලැබෙන්නේ. කිසිල් පිරිස එකතු වෙලා සීන භාවනා ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති පූජා කරනවා. ඒක මේ දානෝපස්ථාන පින්කමේ අග්‍රගන්නේ පින්කම අද මේ සිද්ධ කරන්නේ ආමිෂ දානයයි ධර්ම දානයයි දෙකම එක්කාසු කරලයි. විශේෂයෙන් මේ ධර්ම පුස්තක ගැන කෙටි හැඳින්වීමක් කළ යුතුව තියෙනවා. අපේ සරුවඥන් වහන්සේ දේශෝ ශ්‍රී සද්ධර්මයේ රස වශයෙන් එකයි, විමුක්ති රසයයි. ධර්මිනේ වශයෙන් දෙකයි, පිටක වශයෙන් තුනක් වෙනවා. විනය සූත්‍ර අභිධර්ම කියලා. නිකාය වශයෙන් පහක් වෙනවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. අංග වශයෙන් නමයක් වෙනවා. සූත්‍රේ ජෙය්‍ය වෙය්‍යාකරණ ආදි වශයෙන් ධර්මස්කන්ධ වශයෙන් 84 දහසක් වෙනවා. කිනුතුන් අහල ඇති ධර්මාශෝක රජු බෞද්ධයා වෙලා දීර්ඝ කාලයක් ඉන්කම් කරගෙන යන අතර බුද්ධ ධර්මයේ කොටෙද්ද කියලා අහලා 84 දහසක් ධර්මස්කන්ධයයි බව දැනගෙන ධම්බුද්ධීපේ පුරාම සිද්ධාත්තාන 84 දහසක් කෙරෙව්වා. විහාරස්ථාන 84 දහසක් ඇති කෙරෙව්වා. 96 කෝටියක් ධනේ වැය කරලා ඒ තරම් ධර්ම ගරුත්වයක් මේ රජතුමාට ඇති වුණා. මේ ධර්මයේ තියෙන වටිනාකම දැනගෙන ඒ මේ ධර්මස්කන්ධයේ විනී සූත්‍ර අභිධර්ම නමින් කොටස් තුනකට බෙදෙනවා. එතන විනය පිටකයට විශේෂයෙන් ග්‍රන්ථ පහක් අයිති වෙනවා. සූත්‍රාන්ත පිටකයේ ප්‍රධාන ග්‍රන්ථ 19ක් අයිති වෙනවා. අභිධර්ම පිටකයේ ග්‍රන්ථ 7ක් අයිති වෙනවා. ඒ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ කොටස් කොටස් වශයෙන් එකතු වෙලා අද කාලේ පරිහරණය සඳහා මුද්‍රණය වෙච්ච ධර්ම පොතක ඔක්කොම 57ක් වෙනවා. ඒවා ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව මේ පරිත්‍යාග කරන්න යෙදුනේ සසර වසනා තුරු මේ ජීවිතේ පටන් නිවන් දකිනා තුරු උපනුපම් භවයක් පාසා ප්‍රඥාවෙන් අග්‍රව ධර්මඥානයේ ප්‍රතිපත්තිඥානයේ මුදුන් පමුණවා ගන්නටත් එමඟින් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වාසනා වේවා කියන සුද්ධ වූ ප්‍රාර්ථනාව තුනි. එනිසා මේ පග්‍ර වූ පූජාවක් ඉන්නතුන් අහල ඇති. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සබ්බං රසං ධම්ම රසෝ ජිනාති, සබ්බං රතින් ධම්ම රතේ ජිනාති, අන්නක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා සක්දෙව් රජුරවන්ගේ දේශනා කළ ගාථාවක්. සීලම දානියන් අධිභවාගෙන ජයගන්නේ ධර්ම දානයයි, සීලම රසයන් අධිභවාගෙන ජයගන්නේ ධර්ම රසයයි, සීලම ඇලීම් අධිභවාගෙන ජයගන්නේ ධර්මයේ ඇලීමයි, සීලම දුක්ඛයන් අධිභවාගෙන ජයගන්නේ තෘෂ්ණාක්ෂේ නම් වූ අමහා මහ නිවනයි. ඒ මේ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි මේ ධර්ම පූජා පවත්වන්නේ කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. ඉස්සර අපේ පැරණි ආචාර්යයන් වහන්සේලා ධර්ම පුස්තක ලියනකොට පොතේ අන්තිමට ලියනවා එක වචනයක්. අක්කරන් ඒක මේකංකේ බුද්ධ රූප සමන්තියා කියලා. මේ ලියන එක එක අකුරක් එක එක බුදුරු අක්කා සමානයි කියලා ගෞරව කරනවා. එතකොට මේ ධර්ම පොතකවල තියෙන එක එක අකුර එක එක බුදුරෙන් වාසේ නමක් හා සමානයි කියලා හිතන්න පුළුවන්. ඒ බව සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වුණ ආනන්ද මාහිමියන් වහන්සේට පින්නවන් යදීදී යෝකෝ ආනන්දමය ධම්මෝච විනියෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චයේන සත්තා කියලා
ආනන්දය නා විසින් ඔබට යම් ධර්මයක් විනයක් දේශන ලදනම් පනවන ලදනම් මගේ ඇලෑමෙන් මේ ධර්මයේ විනය ඔබට සාතුරු වෙනවා කියන එක දේශනා කළා tie. පිරිමම් කාණික සරුවඥන් වහන්සේයි ජීවමාන සරුවඥන් වහන්සේලා 84 දහසක් අදීන අසමානයි මේ ධර්මයේ මේ විනයේ ලෝකවතීම එනිසා මෑත භාගයේදී මේ ලංකාවේ ඇති වෙච්චා ධර්ම ලාභයක් තමයි එක තැනකින් මේ ධර්ම කුත්තුල කිසියක් අඩුවක් හේතුව මිලට අරගෙන පූජා කරගන්න ලැබීම. එනිසා මේවා සම්පාදනය කළේ එවාගේම සංස්කරණය කළේ මේ සීල දෙනාටද ධර්මඥානෙ ලැබී අමා මහ නිවන් සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරන්නට ඕනේ. මේ ධම්ම පොත්පත් පරිහරණය කරන සිල්වතුන් වහන්සේලාට අකුරක් අකුරක් ගානේ අර චතුපරිසම්මිදානා ලබන තරමට ධර්මඥානෙ ලැබේවා. මේ ධර්මඥානෙ පරිත්‍යාග කිරීමේ කුසල බලයෙන් අප සෑම දෙනාට ධර්මඥානෙ ඇතිව නිවන් මාර්ගයට ගන්නට ජාති ජාතිත් වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එනිසා මේ සඳහන් කළ අග්‍ර දානීය ගැන කෙටියෙන් මේ හැඳින්වුවේ දීර්ඝ දේශනාවක් කරන්න අපට අවසර නැහැ. අපේ ලියන මහත්මයාට කියන අනේ ස්වාමීන් වහන්සේගේ සමීප මඳිනේද තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට පාරුණ මැනවා කියලා අපි බොහොම කරුණාවෙන් ආරාධනය පිළිගත්තා. එනම් අද මේ අග්‍ර දවසේදී පළමු වරට දහම් පදයකින් සංග්‍රහ කරමින් මේ පුණ්‍ය ලාභය අත්පත් කර ගැනීම පිණිසයි මේ දහම් කතාව අපි කෙටියෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ. එනිසා පින්වත් සුනිල් මහත්මයා නම් ප්‍රධාන මේ නාම ලේඛනයේ සඳහන් වෙන සදාවත් පිළිසෙ දෙලිය දිසිද කර ගන්න ලද මේ පින්කම් පිළේ ආනුභාවයේ ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් නිර්මලව පවත්වා ගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මේ ත්‍රිපිටක ධර්ම පූජාව සඳහා ධනෙ පරිත්‍යාග කළේ චන්දන කුරුක මහත්මයා ප්‍රධාන ඥාති පිරිස දෙමව්පියන් සහ භාර්යාවට නිවන් සුව පතාගෙනයි මේ පින්කම සිදු කරලා තියෙන්නේ. එවාගේ මන්ත්‍රී වැදන්ද මහත්මයා ප්‍රධාන ඥාති පිරිස එවාගේ මාළමේ දායක පිරිස සමඟ සුනිල් වඩුගේ මහත්මයා මේ හැමදෙනාම බලවත් ශ්‍රද්ධාවෙන් ඉදිරියේ තවත් ධර්ම පුස්තක පූජා කරන තරම් උද්‍යෝගයෙන් මේ පූජාව සිදු කරලා තියෙනවා. එනිසා මේ සෑම දිනකට මේ ධර්ම දානානි සංසය අග්‍ර දානියක්ම වේ. ඒ අග්‍ර දානියන් අග්‍ර වූම ආයුවන්‍ය සැප බල ඥාන වැඩිලා අග්‍ර වූ අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා අපි ආශිංසන කරනවා. ඉතින් අද මේ දවසේ සිද්ධ කරන පින්කම් අතරත පින්තුන් ඊයේ සන්ධ්‍යාවේ ගිලන්පස දාන පිළිනම සංඝයාමේ බෝධි වන්දනාදීනි සහභාගී වුණා ධර්ම ශ්‍රවණය කළා. රාත්‍රී කාලයේ බොහෝ සේ නිින්දක් නැතුව ආගේ මේ පින්කමේ කටයුතු යෙදී සිටියා සංවිධානය කරගත්තා. උදේ පාන්දර මෙලාසනින් අවදි මේ දාන කටයුතු සංවිධානය කොට බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයට ශීල් පිළිසෙට දාන උපස්ථාන පැවැත්තුවා. දැන් මේ තුනුරුවන්ගේ ගුණම සිහිපත් කරමින් පිරිත්‍යා කියා ආශිර්වාද කරමින් සූදානම් කරගත් දාන වස්තුවේ අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්වුවා. සංඝ රත්නයේ වඩින වෙලාවේ ආරි මහා සංඝ රත්නයේ ගුණ සජ්ජායනා කරමින් ඉතා ගෞරවයෙන් පිළිගත්තා. ඒකම සීලේක පිහිටා පින්දපාත දානයේ පිරිනැමුවා. එවාගේ මේ ධර්මපුත්ත ගාසෙසු අස්ත පරිස්කාරාගේ පූජා භාණ්ඩ සියල්ල සංඝ සතුවට පූජා කරගන්න යෙදුණා. දැන් මේ කෙටියේ කෙටි ගණන කතාවකට සවන් දුන්නා. මේ හැම දෙයකින්ම අපි සිද්ධ කළා කියන්නේ පින්තුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මේ පින්කම සිද්ධකදී තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරගෙන තුනුරුවන් කරේ චිත්ත ප්‍රසාදයෙන් මේ ප්‍රසාදය තුළ ඇති කරගන්නා ලද ඥාන සම්ප්‍රයුක්ත සිතේ අමෝහ චෛසිකය සම්මාදිට්ඨියයි. මින්සා නිවන් ප්‍රතිමේ කුසලය සම්මා සංකල්පනාවයි. මේ සඳහා ගන්නා ලද කායික ත්‍යාසිත උත්සාහය සම්මා වායාමයයි. මේ පින්කමේ යෙදුනා වූ කුසාසිතේ සිහිය සම්මා සතියයි. කුසා චිත්තේ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ සඳහා භාවිතා කළ වචන සම්මා වාචාවයි. මේ සඳහා කය නිහසවීම සම්මා කම්මන්තයයි. මේ සඳහා පිරිසුදු සිතින් උස්මගෙන ජීවත් වීම සම්මා ආජීවයයි.
මෙසේ මේ කුසල චිත්ත පරම්පරාව මෙතෙක් කියා පමන කරන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි ගණන් චිත්ත වීති කුසල චිත්ත වීති පෙරපසු ගමන් වශයෙන් පහළ වුණ ඒ තුන් සිත පාදවාගෙන ඇති කර ගන්නා ලද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැන්න කුසල චිත්ත වීති තුලින් අපි සංසාරයේ ගෙති කරගත්තා අමා මහ නිවන සමීප කරගත්තා අපට මේ ජීවිතේ තව තවත් මේ වාගේ නිවනට උපනිශ්‍රේ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පාරමී රැස්කර ගන්නට නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසක් වේවා කියලා අධිෂ්ඨාන සබා ගනිමු. එනිසා අද විශේෂයෙන් මේ සිදු කර ගන්නා ලද උදාන කුසල සම්භාර ධර්මයේ ප්‍රාර්ථනා කරනවා අපවත්ී වදාළ පූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේශේ ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටත් පූජනීය රාජකීය පඬිතේ මාතරසිනී ඥානාරාමාභිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටත් පූජනීය අතුරුගිනියේ පඬිතේ ශ්‍රී ඥානිමුල මාහිමියන් වහන්සේටත් අපවත්ී වදාළ සීලම සංඝ පිතෘන් වහන්සේලාටත් අත්පත් වීමෙන් ඒ මාහිමියන් වහන්සේලාට භවයක් භවයක් පාසා සුගති සම්පත්ම ලැබෙමින් බෝධි සම්භාර මුදුන් පමුණුවාගෙන නැවත නැවත මේ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පහළ වී බුදුසසුන ආරක්ෂා කරගෙන මතු ලෝතුරා බුදුබාම ලබන්න හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ආර්ථනා කරමු. ඒකම විශේෂයෙන් අපි මේ සස්කරණ සෑම කුසලයේ කානුභාවයෙන් සීඝ්‍රයෙන් පිරිහෙන ශාසන ප්‍රතිපත්ති නොපිරිහි අඳුරු නොවේ අතුරුදාන් නොවේ අවුරුදු 5000ක් තිස්සේ ගගනතලයේ සඳහිරු මන්දමින් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ බුදු සසුන පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගෙම ජීවමානව වැඩ සිටින්නාව ශාසන භාරධානී මහා සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත බුදු සසුන ආරක්ෂා කර ගනිමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස්කර ගන්න කුසලයේද ආශිර්වාද පූජාවක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒකම පින්වත්නි සුනිල් මහත්මයාට මුලින් මේ පින්කම් සඳහා උපකාරී වූ කල්යාණ මිත්‍රයන් අතරේ පරලෝසපත් දීවි කඳනාරච්චි මහතාව එවාගෙම තවත් සහභාගී වන KMD කුරුක මහත්මයා විනිප්‍රත් කුරුක මැතිණිය ලලනී කුරුක මැතිණිය සෝමාවති ද සිල්වා මහතා මේ සෑම දිනම සිහිපත් කරන අතරේ තමන්ගේ මේ මව්පියන් හා සෙසු සීලුම ඥාතීන් මේ කුසල සම්භාරයත් වේවා. මෙකින් වෙලින් මේ සෑම දිනාට භවයක් පාසා සුභි සම්ප්‍රා සිද්ධ වේ. මක්වනාගතේ ප්‍රතු භෝගි ඥාන වලින් අග්‍රේ අමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු. විශේෂයෙන් කළගුණ සැලකීම සීලුම ගුණයන්ට අග්‍ර වෙනවා. එනිසා මේ පින්කමේ මුල් ආරම්භයේදී නීත මුලින් මග පාදා දුන්නේ දැනට අසනීප ගානේ සින්න පූජ්‍ය විනයාචාර්ය අමරගල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ආභේතුෙන් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා. එවාගේම ධර්මඥානේ සඳහා පිහිටාගන වූ පූජ්‍ය කුලංගාවේ චන්දනසිරි ස්වාමීන් වහන්සේටද පූජ්‍ය අපාගොල්ලේ සෝමාස ස්වාමීන්ද්‍රයන් වහන්සේටද නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා. මටත් ආශිර්වාද කරන අතරේ මෛත්‍රියෙන් මං ඒ ආශිර්වාදය පිළිගන්නවා. ඒකම සසෝ සියලෝම සංඝ රත්නයේද මේ කුසලානිසංස බලයෙන් නිරෝගී සුවය චිරජීවනයේතු ත්‍රිපිටක ධාරීව ධ්‍යානමිඥා ලාමීව බුදු සසුන ආරක්ෂා කරගනිමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියේ සලසා ප්‍රතු බෝධි ඥාන වලින් ශාන්ත නිවන් සුව ලැබුණු පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දිෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙකින් අනුමෝදන් වෙත්වා. දිවියේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩි දියුණුව නාවාණයක් සම්බුදු සසුනට පූජාව ශ්‍රී ලංකාදීප ධරණී තලයේහි සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කරමින් බුදු ශාසනයේ පිහිට ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරගෙන පැතු බෝධි ඥානවලින්
අග්‍ර වූ නිර්වාණ ධාතුව ලබත්වා ආත්‍යාදී විරාජ මණ්ඩලයට ආශිර්වාද පින් පමුණුවමු. එවාගේම හිතාහිත මෙදා සෑම සත්‍යයන්ගත් මෙම ආරණ සේනාසනයේ පටන් අවට ගම් නගර ලංකාව දම දෙව්තල මේසක්වල සියලු සක්වල දස නිසා වාසී සමස්ත ලෝක සත්‍යයන්ට මේ පුණ්‍ය ලාභයක් වේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කරෙත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. එසේම තුන්සෙට පාදවාගෙන බුදු සසුනේ චිරජීවනී ප්‍රතිමින් සංඝරෝහණේ ආනිවන් සැප බල ඥාන පිරිනමමින් සෝමනස්ස සාගතව ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ කරගන්නා රද මේ උදාර කුසලානුභාවයෙන්ද බුද්ධාගී රත්නත්‍රයානුභාවයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රැකවරණයෙන්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද අද මේ මහා පින්කමන සහභාගීව සිට නන්දසින් ප්‍රමිණියා වූ පින්වතුන් අතරට මොල්ලාගල ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමීය දායක සභාව, විසාකා කුලඟන සමිතියේ ශ්‍රී සම්බෝධි සහ සමාධි පදනම සහ කොළඹ කුරුක්කු පවුලේ සෑම දෙනා සහ ඥාතීන්ද, ගාමිණී අමරසූරී මැතිතුමා, ඉන්ද්‍රාණි අමරසූරී මාතාව පවුලේ සෑම දෙනා සහ මන්ත්‍රී ජයගන්ධ මැතිණිය ඇතුළු පවුලේ සෑම දෙනාටත් ඒ ඥාතීන්දක් මාළමේ අතුකෝණ පින්තු රණසිංහ ගුරු මෑණිවරුන් ප්‍රධාන පිරිස ගෝණු පින්වල සරස් සුමකින්ද සුමින්ද අම්පාර නිමල් මුණසිංහ එවාගේම පානදුර සීදුව රාගම බඩකොත හිඟුතාන MDH ජයවර්ධනපුර තලංගම සහභාගී වෙන සහ අතීත දුන්න සීලුම දෙනාටමත් එවාගේම ඒ සෑම දිනාගේ මව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් වාගේ සීලු ඥාතීන්ගත් එවාගේම ළඟ ඉලංගකෝන් මහත්මා අනන්ත සුනිල් මහත්මා වාගේ මෑණියන්ටත් දැනට ගිලන්ව සිටින රංජනී කුරුක්කු මාතාව ඉක්මනින් නිරෝගී සුව ලැබේවා කියන ආශිර්වාදයක් කරන අතරත විශේෂයෙන් දරු කුසල පූජාවට සහභාගී වූ සියලු දෙනාටම එවාගේම සීල භාවනා පිළිවෙත් පුරමින් ප්‍රතිපත්ති පූජාවේ නියුක්ත සෑම දෙනාටත් එවාගේම මේ කටයුතු සඳහා දිවා රාත්‍රී දෙකේ වේසෙන දින මහත්මේලා සහ උපස්ථායක පින්තුන්ගත් එවාගේම අපේ වර්තමාන මෙම ස්ථානයේ ගල්දුවේ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ ප්‍රධාන සභා භාණ්ඩාගාරිකතුම හැමදාම ඇවිල්ලා සහභාගී වෙන පින්වත් ශ්‍රී මහත්මයන් ඇතුළු නිලධාරි මණ්ඩලයටත් එවාගේම මේ දවස් හත පුරාම මේ ස්ථානයේ තෙන්න සිල්වම සදාවත් බෞද්ධ පින්තුන්ගත් මහා සංඝරෝණයට එවාගේම පූජ්‍ය කාගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ප්‍රධාන මෙම ස්ථානයේ කටයුතු වල හා දිවා රාත්‍රී දෙකේ වේසෙන සිල්වම සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපලෝ පද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මානක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වේවා. තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කජසුර සතුරු ගිනිජල වසවිස අවියාවදාද විපත්ති වලකීවා. කුසල් අරමුණින් සමාධී සිතින් මෙත් සිතින් බුදුගුණ බෙලින් සමදා සුවසේ නින්දියාව සුවසේ අවදි වේවා. නපුරු සේනයක් නොපෙනේවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව සැලසේවා. කායිකිත්ත පීඩාදයක් නොවී කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණනුවනින් ධනධාන්‍යය යසේසුරින් ආයුසින් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සද්ධාවෙන් සීලයෙන් ශෘතියෙන් ත්‍යාගෙන් ඥානයෙන් හිරියෙන් ඔත්තප්පයෙන් භවසෘජතාවයෙන් පරාක්‍රම වීරියෙන් ප්‍රථමා ඥානාදී ඥාන සමාපත්තියෙන් විපස්සනා ඥානයන්ගෙන් සූභම ගිහරණයෙන් සතර සංග්‍රහ වත්තියෙන් හා දසපාරමිතාදී භෝෂා ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනෙන් දින දියුණු වේවා. සිතමිනි රුවණකින් කල්ප රෝක්ෂයකින් භද්‍ර ගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්යක් ප්‍රාර්ථනා සියල්ල හිරි ඉතිරේ සත්‍රීකවී සමෘධිමත් වේවා. හිංසත් සත්වර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ මෙලව දියුණුව පරලොව සුගතිය ශාන්ත නිවන පිණිස දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්න දීර්ඝ
දවස ලැබේවා. සතර වසනාතුරු නරකාදී සතර අපායන් ත්‍රිවිධ සත්ව විනාශයෙන් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් පංච විදන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාට අතමිදේවා. දිව්‍ය මානුෂාදී සුගති භූමිවලදී සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකානේ දහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟයා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් භූසග්ගමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිතමිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිමිසනසේ පැමිණ වදාළේ සදාකාලික සාන්ත ප්‍රණීත වූ ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සෝ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාරතර මහේසාක්‍ය කුසල සම්භාරයේ හැම දිනක් එකසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ද දෙවියන් ද සීල සත්‍යත්වයේ පින්පෙත් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනම් හෝතු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.